විශ්වකර්ම YouTube channel එකට ඔයාලව බොහොම ආදරෙන් පිළිගන්නවා අද දවසෙත් අලුත් වැඩසටහනක් එක්ක ගොතන භාෂාව අදහන ආගම වෙනම තැනක තියලා ಜಾති කුලමල ආගම් ભેද පැත්තක තියලා අපි වෙනස් කතාවක් තමයි මේ කරන්න හදන්නේ අද අපිත් එක්ක මේ කතාබහට වෙන්නේ වෙනස් පුද්ගලෙක් ඔහු මෑතභාගයේදී අපේ Facebook සමාජ ජාල ඔස්සේ අපිට දකින්න ලැබෙනවා වෙනස්ම කතාබහක් කරගෙන යනවා ඔහු නමින් ගණේෂ්වර හැබැයි ඔහුව හඳුන්වා දෙන්නේ ශ්‍රී ලාංකික සිංහල දෙමළෙක් කියලා. මේ තමයි ගණේෂ්වර හසන්ත්. මම අහනවා ඇයි මේ ශ්‍රී ලාංකික සිංහල දෙමළෙක් කියලා කිව්වේ? ශ්‍රී ලාංකික සිංහල දෙමළෙක් කියලා මං ඇයි මාව හඳුන්වා දෙන්නේ කියලා මම අහන්නේ. රයිට්. අපේ රට මොකද්ද? ශ්‍රී ලංකාව. එතකොට සිංහල කියන්නේ ඇවිල්ලා රටේ කතා කරන ජාතික භාෂාවද නැත්නම් රටේ ජාතියද? සිංහල භාෂාව. සිංහල භාෂාවද? ජාතිය ජාතිය. සිංහල ජාතිය. එතකොට ලංකාවේ භාෂාව ලංකාවේ ප්‍රධාන භාෂාව සිංහල භාෂාව. හරි. එතකොට මම ලංකාවේ ඉපදුනානේ මම ශ්‍රී ලාංකිකෙක්. ශ්‍රී ලංකා කියන්නේ සිංහල කියන ජාතියක් නං සිංහල රටක් නං මේක. මම මේ ලංකාවේ ඉපදුනානේ මමත් සිංහල ජාතියෙක් කියලා මම විශ්වාස කරනවා. මගේ භාෂාව දෙමළ. මොකද මගේ අම්මා තාත්තා දෙමළ, මව භාෂාව දෙමළ. ඒක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් භාෂාවද ඒ නිසා මම නිතරම ඕනම තැනක මම මාව හඳුනා දෙන්නේ මම දෙමළ කියලා නෙමෙයි. මම සිංහල කියලා. මගේ භාෂාව දෙමළ කියලා. පොඩි ගැටලුවක් තියෙනවා අය. ඔබ කියනවා ඔබ ශ්‍රී ලංකාවේ ඉපදුනා ඔබ සිංහල කියලා. ඔව්. ශ්‍රී ලාංකිකද සිංහලද? ඒ දෙකම එකද ඔබ මේ කියන විදිහට? දෙකම එකයි. දෙකම එකයි. සිංහලයක් නොවේ ශ්‍රී ලාංකිකෙක් වෙන්න බෑ. ඒ කියන්නේ ශ්‍රී ලාංකිකෙක් වෙන්න අවශ්‍ය අවම සුසුකම තමයි සිංහලක වීම. සිංහලක. එතකොට දැන් අපිට දැන් අපි එක උදාහරණයක් ගමු දැන්. දැන් ඇමරිකාවට යනවා සමිත්. ඔය ඇමරිකාවට ගිහිල්ලා ඒ රටේ අවුරුදු 4ක් හරි 5ක් කරලා නැත්නම් ඔය ග්‍රීන් කාඩ් එකෙන් ඔයාලා මොකක් හරි හම්බෙලා ඔය රටේ පුරවැසි බවට හම්බුනා කියමුකෝ. හරි. ඔයා ඒ රටේදී ඔයාව කියන්නේ නැහැ ශ්‍රී ලංකන් ඇමරිකන් කියලා. එහෙම එකක් නැහැ. ඇත්තටම රටේ එහෙම කියන්නේ නැහැ. ඔයා කියන්නේ ඔයා ඇමරිකන් කියලා. ඔයා වුණත් ඔයා හඳුන්වා දෙන්නේ ඇප්ලිකේෂන් පුරවන්නේ ඇමරිකන් කියලා. හරි. එතකොට ලංකාවේ ඉපදුනා නම් අපිට මේ සිංහල කියලා I'm Singhalese කියන්නේ බැරි ඇයි කාටවත්. ඒකම කියන්නේ අපි දැන් මම ඉපදෙන්නේ මගේ අම්මා තාත්තගෙන් අපි මේ වෙලාවම ඉපදෙන වෙලාවේ මගේ අම්මා තාත්තා කතා කරන දෙමළ භාෂාව නම් භාෂාව තමයි තෝරගන්නේ. මේ රටේ මම ඉපදෙන්නේ දෙමළ භාෂා කතා කරන සිංහල සහ සිංහල අම්මා තාත්තෙක්ගේ ශ්‍රී ලංකා රටම ඉපදෙන්නේ. ඒ නිසා මම මගේ ළමයින්ටත් මම විතරක් නෙමෙයි මගේ ළමයින්ටත් මම කියලා දෙනවා. කොහේ ඇප්ලිකේෂන් එක පුරවන්න දෙනවා ජාතිකත්වය. ශ්‍රී ලාංකික සිංහල කියලා දාන්න. ලැන්ග්වේජ් කියලා හවත් තමිල් කියලා දාන්න. රිලිජන් කියලා හවත් ක්‍රිස්තියානි කියලා දාන්න. හරි අපුරු මේ කතාව මේ කරගෙන යන්නේ මේ දමිළ ජාතිකයෙක් ඔහු. හැබැයි මේ අපේ කම ගැන ඔහු හරි අපූර්වට කතා කරනවා. ඔහු කියන්නේ මේ සියලු ಜಾති පිට පැත්තක තියලා අපි ශ්‍රී ලාංකිකයින් විදියට එකතු වෙන්න ඕනේ කියන කාරණය. එතකොට අපි කතා ඔබගේ දෙමාපියන් දමිළද? දමිළ අනිවාර්යයෙන්. දමිළ. අපි කතා කරමු මේ ගණේෂන්. එතකොට ඔයාගේ මේ පාසල් වටපිටාව කුඩා කාලේ කොහොමද හැදෙන්නේ? අපිට මේ ගැටලුව තියෙන්නේ ඇත්තම මම කතා කරනවා ඔබට කොහොමද මේ වෙනස වෙන්නේ මේ පරිසරයත් එක්කද මේ ඔබගේ මේ මතවාදී වෙනස ඇති වුණේ කියන කාරණේ ඇත්තටම වාසනාවන්තයි මේ කුරුණෑගල නගරයේ මම ප්‍රදේශයේ ජීවත් වෙන කියන්නේ මොකද අපේ තාත්තාගේ වතු අධිකාරවරයෙක් අපේ තාත්තාගේ දැරණියගල ගම ඒ හිඳන් වත්තක තාත්ත ට්‍රාන්ස්ෆරක් හම්බෙනවා රිදිගම පැත්තේ ඒ ගියාම එහිද්දි මට ඉස්සලා මම ස්කෝලේ ගිහලා අයන්න කියන්න පටන් ගන්න කුරුණෑගල ඉස්බුල්ලා සෙන්ට්‍රල් කෝලෙජ් කියන මුස්ලිම් විද්‍යාලය මුස්ලිම් විද්‍යාලය. මොකද මුස්ලිම් විද්‍යාලය ඕනම මුස්ලිම් විද්‍යාලයකට උගන්වන්නේ දෙමළ භාෂාව, දෙමළ මාධ්‍යයෙන්. ඉතින් මමගේ පොඩි කාලේ ඉඳන්ම යාළුවෝ ඔක්කොම ස්කෝලේ යාළුවෝ මට මම හරි වාසනාවන්තයි සමිත එතනදී ස්කෝලේ මගේ යාළුවෝ හැමෝම මුස්ලිම්. ගමට ආවිලාම අහස ස්කෝලේ යාළුවා ආපු ගාම දුවන්නේ ග්‍රවුන්ඩ් එකට බැට් එක රබර් බෝල උස්සගෙන ක්‍රිකට් ගහන්න එතන ඉඳන් මගේ යාළුවෝ ඔක්කොම සිංහල. ඉතින් ගෙදර පරිසරයේ දෙමළ. හරි. එතකොට දැන් මට මේ තුනක් ඉදිරිය පෙවුන්නේ නැහැ. ඒ කියන්නේ දෙමළ, සිංහල, මුස්ලිම් කියන කැවිල්ල මට මේ තුන් දෙනෙක් වගේ දැනුන්නේ නැහැ. ඒ කියන්නේ ගෙදර මම ජීවත් වුණා වගේම තමයි මම ඉස්කෝලේ ගිහලා ජීවත් වුනේ. ඒතර වෙනසක් දැක්කේ නැහැ. ඒ ඉස්කෝලේ ජීවත් වෙලා ගෙදර ඇවිල්ලා අවස එකකට ගහද්දී අපේ ගමේ අපේ යාළුවොත් එක්ක ඉන්නකොට ඒ එතරම් වෙනසක් දැක්කේ නැහැ. හරි. එක තැනක වෙනසක් මම දැක්කා. එකම එක තැනක. සමහර තැන්වල ඒ දවස්වල යාළුවෝ ඉනා වෙලා තියෙනවා සමහර සිංහල වචන මම උච්චාරණය කරද්දී පැටලිලා තියෙනවා. මම හිතාගත්ත නෑ. එහෙමත් ඔයාලා මාව අපහාසතාවටපත් කරන විදියට මම වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. මම මේ ඉගෙන ගන්න මාර උත්සාහයක් දරුවා සිංහල භාෂාව. ඒ සම්බන්ධව ක්ලාස් ගියේ නෑ. නමුත් නිවුස් පේපර්ස් කියවලා පොත් කියවලා
දාරවුණ අත්කෝල පොතේම වනන්තම කියවල ඇති පොසිටිව් තින්කින් ධනාත්මක චින්තනති ඒ තුලින් මම ගත්ත දේවල්. ඒ වගේ ඉතින් වැඩි හොන්න අපි දැන් ඒ දවස්වල අපි ගෙදර ටීවී තිබ්බනේ අපි මැච් බලන්න හම්බුනේ මැච් අහනවනේ. ඒක ප්‍රොෆෙසර් යාපසිං මහත්තයාගේ කමෙන්ටරි අහලා තමයි සිංහලෙන් බර වචන ඉගෙන ගත්තේ එතනින්. ඒතකොට ඒ භාෂාව ගැප් එකත් මම හදාගත්තට පස්සේ මට තවත් අර ඒ කියන්නේ මේ හැඟීම තවත් වැඩි වුණා. එහෙම තමයි අර මගේ වැඩි වුණා. වැඩි වැඩි වුණා. මම හැමදාම මට කාගේර ප්‍රශ්නයක් කරා මට ඒක මේ මුස්ලිම් දෙමළ ප්‍රශ්නයක් කියලා මට පේන්නේ නැහැ. සිංහල ප්‍රශ්නයක් කියලා පේන්නේ නැහැ. මට පේන්නේ මේක අපේ ප්‍රශ්නයක්. අපේ රටේ ප්‍රශ්නයක්. හරි අපූර්වයි. මේ කතා බහ කරගෙන යද්දී මේ ගණේෂ්වරන් මේ භාෂාව හරි අපූර්වට හසුරුවනවා. එතකොට මේ ඔබ මොනවද මේ විෂයන් හදාරන්නේ මේ විද්‍යාලය මුස්ලිම් විද්‍යාලයකට ගියේ කියලා කියනවා. ඔව්. එතකොට මේ සිංහල භාෂාව ඔබ වෙනම හදාරනවා. ඔව්. අපි කතා කරොත් එමු විද්‍යාලයේදී ඔබ හදාරන භාෂාවන් ටික විද්‍යාලය හදාරන්නේ දෙමළ භාෂාවනේ. ඉංග්‍රීසි දෙමළ. හා හා. වෙනම විෂයන් කියන්නේ මේම දැන් අපි හැම සිංහල ස්කෝලකවල තියෙන විද්‍යාව සමාජ අධ්‍යයන ඉතිහාසය ඒ වගේම ඒකම තමිල් වල ට්‍රාන්ස්ලේෂන් මේ ස්කෝල්වල තියෙනවා. එතකොට අපි සිංහල කියන්නේ ඇවිල්ලා අපි ඉගෙන ගත්තේ එක දවසෙ විනාඩි 40ක සබ්ජෙක්ට් එකක් විතරයි. ඒකේ ඔය නායන එන්න අර එන්න මේ වෙන්න ඒ වගේ පොඩි පොඩි දේවල්. නමුත් ඒ එතනින් එහාට ගිය දයක් තිබුණා. තාම තියෙනවා නේද? අවදාන්න. තමයි මට හොඳට සිංහල ලියන්න පුළුවන්. මම අතකර ගොඩක් ලස්සනයි. හොඳට සිංහල කියවන්න පුළුවන්. ඕන ඇප්ලිකේෂන් එකක් මට පුරව ගන්න පුළුවන්. එතකොට මට දැන් තව දෙයක් දවස් තුනක් මම කොහෙරි ඉන්ටර්වියු ගියාම මේ දවස්වල මම නිතරම දැකලා තියෙනවා දැන් ඔය යුද්ධ යන කාලේ. අපි සීයල් එහෙම කියනවා දෙමළ මිනිස්සුන්ට මෙලට ලොකු අසාධාරණයක් තියෙනවා. ජොබ් එකක් හම්බෙන්නේ නැහැ. ගියාම ඉන්ටර්වියු එකකින් එයාට අවස්ථාවක් නැහැ කියලා. වාකයන් සම්ම මම ගිය සමා මේක ටෙස්ට් කරන්නම ඉන්ටෝ ගිහිලා තියෙනවා විශ්වාස කරන්න සමහර විට ඩිප්ලෝමා අරගෙන උපාධි අරගෙන ආපු සිංහල කැන්ඩිඩේට්ස්ලා ඉද්දී ඔය එතකොට ඒලල් විතරක් කරලා ගිය මමම පාස් වෙලා තියෙනවා ආ එතන ඒ මම පාස් වෙලා තියෙනවා මොකද එතනදී මම හදාගෙන ගියේ මගේ භාෂාව දැන් එතකොට දැන් අපිට ගැප් එක ඇති කරන්න හැමතැනම භාෂාවනේ මම ඒ නිසා ගොඩක් ලොකු උත්සාහයක් ලොකු මහන්සියක් දරුවා තාමත් දරනවා තාමත් ඉගෙන ගන්න කැමති. ඔය සිංහල කියන අපේ ශ්‍රී ලාංකේය ජාතික භාෂාව. අර මේ භාෂාව ගැන කතා කරන නිසා මම මේ කෙලින්ම අහන්නේ. මේ දැන් අද වෙනකොට අපිට මේ සමාජයේ කතා බහ කරලක් වෙලා තියෙන දේ තමයි මේ අන්තවාදී ඉගැන්වීම මේ විද්‍යාලය ඇතුළේ කරනවා කියන එක. මම ඇහුවොත් ඔබගෙන් ඒ කාලෙත් මේ දේවල් තිබ්බද නැත්නම් ඒ කාලේ මේ වර්තමානයේ ඇති වෙච්ච මේ වෙනසක්ද මේ කියලා. නෑ ඒ කාලේ කොහොමත්ම තිබ්බේ නෑ. මොකද මම ඒ පාසල් වල හිටපු කෙනෙක් හැටියට මම කවමදාකවත් එහෙම නෑ. ඒ දවස්වල මගේ මුස්ලිම් යාළුවෝත් මට කියලා නෑ ඔය ආගම මාරු වෙන්න කියලා. මගේ අපේ ආගම මෙහෙම පිළිගන්න එහෙමත් කියලා නෑ. නමුත් මේ මෑත කාලේ අපි මගේ දුවුණත් ඇවිල්ලා කියන මේ පොඩි ළමයිගේ ඇසරීම පවා එතනට ගිහිල්ලා තියෙන එක. මම දන්නේ මේ කොතනද වෙනස් වුනේ කවුද වෙනස් කරේ කියලා දන්නේ නෑ. හැබැයි මේ සමිත ඒ දවස්වල එහෙම යාළුවෝ මට එක්කෙනෙක්වත් හිටියේ නෑ. අපි මේ කාරණාව දිගටම කතා කරගෙන යමු මේ ගණේෂ්වරන් කියන කතාව ඇතුලේ අපිට හිතන්න බොහෝ දේවල් තියෙනවා මේ සමාජයේ මේ මෑත කාලයේ වෙනකොට වෙච්ච දෙවන්ත පරිවර්තනයන් ගැන අපි කතා කරන්නේ එතකොට මට ගණේෂ්වරන් කියන්න මේ මොකද්ද මේ මේ ඔබ මේ කරන්න හදන පෙරලිය මොකද මේ අපි Facebook සමාජාල ඔබගේ පිටුවට ගිහිල්ලා බලනකොට ඒකේ අපි නිතර දකිනවා ඔබ මේ ෂෙයා කරලා තියෙන දේවල් උදාහරණයක් විදිහට ගත්තොත් මම එකතනකදී දකිනවා අපේ ගලබඩත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ මේ ප්‍රකාශ පවා ඔබ යම් යම් ස්ථානවල තියෙනවා. ඔබේ රත්නහාමුදුරුවන් ගැන කතා කරලා තියෙනවා. ඔව්. ඔබට කොහොමද මේ ළඟකම හැදෙන්නේ මේ කාරණා ඔබට දැනුනේ කොහොමද? මට දැනෙන්නේ මෙහිම ඇත්තටද දැන් ඥානසාරිමි ඉස්සල්ලාම කරලියට එද්දි මීට අවුරුදු 5-6කට කලින්. එද්දි එතනදී අපි හැමෝම මේ හාමුදුරුව අපි හඳුන්වා දුන්නේ නිකන් අර ජාතිවාද අවුස්සන මේක මෙහිම නිකන් අර මතවාද අවුස්සකර ලංකාවේ ලේ විලක් කරන්න උත්සාහ කරන මේ අහමුදුරමක් කියලා තමයි ගොඩාක් කට්ටිය ආමතක මේ වැඩි ඕනේ බෞද්ධ මිනිස්සුත් එහෙම තමයි ගොඩාක් කට්ටිය ආව හඳුන්වා දුන්නේ. නමුත් එතුමාගේ අපිත් ඒ වගේ බෑඩ් ඉම්ප්‍රෙෂන් එක හිටියා මුලින්ම. පස්සේ තේරුණා දැන් මේකත් එක්ක නෑ මේක නිකම්ම නිකන් මේ කෑ ගහ නෙමෙයි. ඉතින් හැමෝම දැක්කේ මෙයා කෑ ගහනවා. නමුත් මේ ඇයි මෙයා මේ දේ කියන්නේ? මොකද්ද මෙයා කියන්න උත්සාහ කරන්නේ? මොකද්ද මේ කන්ටෙන්ට් එක කියන එක කවුරුත් අහන්න උත්සාහ කරේ නෑ. ද මාධ්‍යයක් උනත් ගෙනලා ඇහුවේ නෑ. මහන්සි මෙමෙ කියන්නේ ඇයි මොකද්ද මේ තියෙන ප්‍රශ්න කියලා. නමුත් මාධ්‍ය වුණත් එතුමා ගෙනල්ලා අපහාස කරා විතරයි. අපි ගොඩක් මාධ්‍ය දැක්කා ගෙනල්ලා එතුම ඒ ස්වාමීන් වහන්සේගේ තිබ්බ මේ පෞද්ගලික දේවල් අර ප්‍රශ්න මේ ප්‍රශ්න ඔක්කොමත් එක්ක එයාව එතන අපහාස කරලා ඒ චරිත කොන් කරලා නැති කරන්න උත්සාහ කරා මිසක් මාධ්‍ය වුණත් අපි ගොඩක් තැන් දැක්කේ නෑ. ඒ වගේ චරිත කියන දේවල් මොනවද කියන එක අහගෙන ඒක පණිවිඩයක් කරගෙන වැඩි ජනසාරිමි මොකද කරන්නේ? එයා අවවාද කරන්නේ නෑ. එයා අවවාදනෙම කරන්නේ. එයා කියන මෙන්න මේ ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නයක් අපි වෙන්න ඕනේ නැහැ. අපි වැඩි ඕනේ නැත. අපි දැන් මගේ හැම මාන දෙයක් තියෙනවා. දැන් මට පොඩි ප්‍රශ්නයක් ආවා. මොකද ඥානසාරිමිගේ ෆොටෝ එක මම දානවා ඒ අප්‍රේල්
විසික දවසම පයින් ෆොටෝ එකම දාලා කියනවා Google එකේ ඩවුන්ලෝඩ් කරලා මම දාලා තියෙනවා එදා ඔබ වහන්සේ හඬ නිහඬ කරපු නිසායි අද මේ විපාකේ කියලා. ආ. කතනක මං ගහනවා. දැම්මඩ පස්සේ ඒක ස්ක්‍රීන් ෂොට් ගහලා මගේම යාළුවෙක් මුස්ලිම් යාළුවෙක් අතරම එයා ඒක එවනවා මගේම යාළුවන්ට පර්සනල් WhatsApp එකකින්. එවලා කියනවා ගණේෂ් පාණ්ඩ මෙච්චර ජාතිවාදියෙක් කියලා. පස්සේ මට එතන හිටපු හොඳම යාළුවෙක් එයා මට කියනවා මෙන්න මෙයා මේ විදිහට ස්ක්‍රීන් ෂොට් ගහලා එවලා අපිට එවලා තියෙනවා කියලා. මම එයාට කතා කරා. කතා කරලා කියනවා මගේ Facebook එකේ වයින්නව නේද කියලා. ඒක ඔව් ඉන්නවා කියලා. ඉන්නවනම් මම මේ කමෙන්ට් එකත් මෙහෙම පෝස්ට් එකක් දැම්ම නම් ඔයා කමෙන්ට් එකක් දාන්න. මේක වැරදි කියලා හරි හොඳ නැහැ කියලා හරි මේක ඔව් මම ජාතිවාදී. ලංකාවේ මම කියවලා ඒක සිංහල ජාතිය මම ලංකාවේ පුදුනම සිංහලෙක් නම් සිංහල ජාතිය මම කියනවා නම් මේ රටේ සමස්ත ප්‍රශ්නයක් එද්දි මේක අපේ ජාතිය ප්‍රශ්නයක්. මේ ජාතිය ප්‍රශ්නයක්. ඒක නිසා මේක අපිට කර දැන් අපි මේ දවස්වල දැන් ප්‍රභාකරන් LTT කාලේ LTT අපි එහෙම පිළිම අපි විරුද්ධ අපේ ෆැමිලි එක. මොකද LTT ඔබ ඒ සටනට විරුද්ධයිද? අනිවාර්යෙන්ම විරුද්ධයි. අනිවාර්යෙන්ම විරුද්ධයි. මොකද 2002 දේ ඔය සාමාජ සාකච්ඡාක වෙලාවේ පොඩි ප්‍රශ්නයක් ඒ LTT එකේ නායකයාගෙන් මාධ්‍යෙන් අහනවා. ඔබතුමාද ලංකාවේ සමස්ත දෙමළ ජනතාවේ නායකයා කියලා. මොකද ඒ කියනවා නෑ මේ. එතකොට මේ එහෙම අහලා කියනවා මේ. එතකොට මේකට වතු කර මිනිස්සුත් අයද්ද කියලා. එතකොට නෑ ඒගොල්ලන්ට වෙනම නායකයෙක් ඉන්නවා කියලා. අය මේ දමිළ සමාජයත් වෙන් කරනවා. කොටස් වෙන් කරනවා. වෙන් කරනවා. දැන් හරි අපි මෙහෙම හිතමුකෝ. ඔය ප්‍රභාකරන් කියන කෙනා ගහලා හරි නැත්නම් මොන ක්‍රමයෙන් හරි තමිළ ඊළමක් හදාගෙන තිබුණොත් ඔයා හිතනවද සමිත් මං මේ දැන් ඔයත් එක්ක දැන් කතා කරනවා වගේ ඒ තමිළ ඊළමට කියලා මට කතා කරන්න පුළුවන් කියලා. මේක තමයි ඇත්ත. ඔහු මේ කතා කරන්නේ අපේ රටට වුණ විනාශය ගැන. අපේ රටේ සිංහලෙන් අපේ රටේ ශ්‍රී ලාංකිකයින් බෙදා වෙන් කරා කියන කතාවක් තමයි මේ ගණේෂ්වරන් අපිට කියන්නේ. ගණේෂ්වරන් මම කෙලින්ම මෙහෙම අහනවා. මේ අද ඉන්න දමිළ නායකයෝ හෝ වේවා සිංහල නායකයෝ හෝ වේවා ඔවුන් කරන්නේත් ඒ කාර්යම නේද? අනිවාර්යයෙන්ම. මොකද යුද්ධෙන් කියන්නේ ආයුධ අරගෙන කරන්න කියද අද දේශපාලන පාර්ලිමේන්තුවෙන් ගොඩක් කට්ටිය කරන්න උත්සාහ කරනවා. දැන් අපි දකිනවා දැන් ඒ දවස්තර දැන් යාපනයේ පැත්තේ නියෝජනය කරන තමිල් ඇමතිවරයෙක් කලින් හිටපු ලොකු රජ ලොකු පෝස්ට් එකක් දාලා දෙනවා කොළඹ. එයත් එක්ක වැඩ කරපු එක්කෙනෙක් මට හම්බ වෙනවා. එයා කියනවා එයා එතකොට ජාතිවාදී නැහැ. අපිත් එක්ක වැඩ කරද්දී එයා හොඳයි. එයාට එහෙම දෙයක් තිබ්බ නැහැ. නමුත් දේශපාලන ගියාට පස්සේ එයා ජාතිවාදීෙක් වෙනවා. එතකොට දැන් ලංකාවේ ට්‍රෙන්ඩ් එක තමයි මේ දේශපාලන බිස්නස් ට්‍රෙන්ඩ් එකක් වගේ දේශපාලන ට්‍රෙන්ඩ් එකක් තියෙනවානේ. දේශපාලන ට්‍රෙන්ඩ් එකක් වුණාම අනිවාර්යයෙන්ම ඉස්ලාම දාගන්න ඕන මාතෘකාව තමයි ජාතිවාදය. මගේ ජාතිය. මගේ භාෂාව. මගේ ආගම. මගේ පළාත. මේක දාගත්තේ නැත්නම් දේශපාලන කරන්න බෑ. දැන් අපි ඊයේ පෙරේද දැක්කා මේ අප්‍රේල් 20ක් වෙන මේ මේ ප්‍රශ්න වෙලාවේ කමිටු කරන ප්‍රශ්න හද්දී ඒක ඒ පැට මහමිතවරයෙක් කියනවා මම ඒ අහවල් ත්‍රස්තවාදයේත් එක්ක එතකොට ඒ ත්‍රස්තවාදී නෙමේ එයාගේ ඡන්ද 2000ක් පදරමක් තිබ්බා ඒ නිසාම ඇග්‍රිමන්ට් ගහුවා කියන එක. එතකොට ඡන්ද 2000ක් කියන්නේ ඔයාගාව ඡන්ද 2000ක් තිබ්බත් ඔයාගාව ඇග්‍රිමන්ට් ගහලා ඔයා කියන කොන්දේසි වලට මම එකඟ වෙන්න ඕන. එතකොට 2000කට පුළුවන් මාව නටවන්න. එතකොට ඔබ මේ මතු කරන්න හදන්නේ මේ බෙදීම ඇති කරලා තියෙන දේශපාලන අරමුණු නෙවෙයි. අනිවාර්යයෙන්ම. සාමාන්‍ය මේ පොළවේ මිනිස්සු අතරේ ওই බෙදීම නැහැ කියන කාරණේ මේ කියන්නේ. කොහෙවත්ම නැහැ. කිසිම තැනක නැහැ. කිසිම තැනක මම පොඩි කාලේ ඉපදුන දවසේද මේ දැන් වෙනකන් මට සමාජ කිසි කෙනෙක් මට වෙනස්කම් කරලා නැහැ. කිසිම තැනක මේ වෙනස මම දැකලත් නැහැ. හැබැයි ওই දේශපාලන පිටිපස්සෙන් යන පිරිස මම දැකලා තියෙනවා ගොඩක්ම. මොකද මේ මිනිස්සුන්ට ඒ සබ්ජෙක්ට් එක කරගත්තේ නැත්නම් අනාගතයක් නැහැ. මොකද ඒක යාලා ජොබ් එක යාලා කැරියර් එක දේශපාලන කියන්නේ මොකද ඔයතර සමාජ සේවක කියලා සමාජ සේවක ෆුඩ් සයිකල් පයින් යන්න ඕන ඔය ප්‍රාඩෝල් පැජෝල් හෙලිකොප්ටරෙන් ගිහලා සමාජ සේවය කරන්නේ නැහැ දේශපාලන කියන්නේ ව්‍යාපාරයක් කැරියර් එකක් බිස්නස් එකක් එතකොට මේ බිස්නස් එකට භාවිතා කරන අපි තමයි ප්‍රොඩක්ට්ස් මේකට ඔබ කියනවාද මුස්ලිම් සමාජයේ තරුණ පරපුරත් ඔය මතෙම ඉන්නවා කියලා ගොඩක් දුරට එහෙම නැහැ වෙනස් වෙලා ඉස්සර එහෙම හිටියා ඉස්සර මම දරන මතෙම ඉස්සර මුස්ලිම් සමාජය හිටියා මගේ යාළුවෝ එහෙම හිටියා කියන්න දුකයි මාත් එක්ක එක වසරේ ඉගෙන ගත්ත යාළුවෝ 12 වසරෙන් මාත් එක්ක ඒ ලෙවල් එක ඉවරලා එළියට එන යාළුවෝ අද පාර දකිද්දී යාළේ ලයිෆ් ස්ටයිල් වෙනස් වෙනවා මම දන්නේ නැති ඒක කොහොමද උනේ කොතනින්ද කරේ කියන එක ගොඩක් දුරට යාළගේ මේ කියන්නේ යාළ දරන මත වෙනස් වෙලා තියෙනවා නමුත් මං වගේම දකින්න දෙන්නේ තුන්දෙනෙක් මට හම්බෙලා තියෙනවා Facebook එකෙත් මම ඉන්නවා Facebook එකෙත් මම ඉන්නවා මම දැකලා තියෙනවා මොකද මගේ post වලට comments දාන උඹ හරි මචං කියන හරි කියන්නේ නොයෙකුත් කට්ටිය ඉන්නවා නමුත් මේජරිටි වයිස් ගොඩක් යාළගේ මතේ වෙනස් වෙලා තියෙනවා වෙනස් කරලා තියෙනවා එතකොට ගණේෂ් හිතනවද
අපිට මේ පරිවර්තනය මේ සමාජය ඇතුළේ කරගන්න පුළුවන් වෙයි කියලා යම්කිසි මතවාදීව හඬක් නැගීම තුලින් කවදා හරි දවසක අපිට එතනට යන්න පුළුවන් හැකියාව තියෙනවද? මෙහෙම මේ යන දේශපාලන ක්‍රමත් එක්ක කොහොමත් බෑ, මේ රට දියුණු කරන්න බෑ. මේ රට දියුණු කරන්නම් සිංගප්පූරු කරන්නම් කියලා කියන්න පුළුවන්. පාරවල් හදන්න, පාරවල් හැදේ, බිල්ඩින් හැදේ. නමුත් මේ රට හැදෙන්නේ නැහැ. ඔබ හිතන විදිහට එහෙම කරනවා නම් මේ රට වෙනස් කරගන්න නම් මට දැනෙනවා ගණේෂ්වරන් කියන්නේ යම්කිසි කියවීමක් තියෙන මේ සමාජයේ අධ්‍යයනය කරපු සහ මේ 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 මිතුරන් ඇසුරේ වැටුණු මේ විවිධ ජාතීන් ඇසුරු කරන පුද්ගලයෙක්. එතකොට සමාජයේ කියවීමක් තියෙනවා වෙනස් ආකාරයක. ඒක ඇතුලේ ඔබ හිතන්නේ මොන වගේ පරිවර්තනයක්ද වෙන්න ඕනේ? ඒ කියන්නේ මේ 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 සමාජයේ ගොඩ ගන්න නම් ශ්‍රී ලාංකිකින් විදිහට අපි නැගී හිටින්න නම් අනිවාර්යයෙන්ම මොකක්ද මේ සමාජය ඇතුලේ වෙන්න ඕන පරිවර්තනය? මම ඊයේ පෙරේදා මගේ Facebook එකේ මම දාලා තිබ්බා. ඒ කියන්නේ ලංකාවේ වෙනසක් වෙන්න ඕන නම් 100ට 100ක් සිංහල ආණ්ඩුවක් එන්න ඕන කියන එක. 100ට 100ක් සිංහල ආණ්ඩුවක් එන්න ඕන. හේතුව දැන් අපිටම දැන් දෙමළ පක්ෂයක් කියලා. තවත් වතුකර පක්ෂයක් කියමු. නැත්තම් කාතංකොඩිල්ලේ තවත් පක්ෂයක් කියමු. මේ සුළු පක්ෂ ඔක්කොම එකතු කරගත්තාම ඒ වෙලාවේ සංවේදීනේ. ඒ කියන්නේ දේශපාලන වෙලාවේ ඡන්දවල සති දෙකක් තුනක් තියෙද්දී නායක කට්ට ඔක්කොම සංවේදී. ඒ පක්ෂය දෙන ඕනම කොන්දේසියට හා කියනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ කොන්දේසිය මේ කට්ටේ හා කියපු දේවල් නොදුන්නාම අර කට්ටේ අදින්න පටන් ගන්නවා. ඉතින් මේකෙන් මේක හැමදාම ලංකාවේ ඉතිහාසෙ වෙලා තියෙන්නේ. දැන් ප්‍රධාන පක්ෂට ගට් එකක් නැහැ, කන්ට්‍රෝල් එකක් නැහැ. මොකද මේකට ඇග්‍රීමන්ට් ගහගෙන තියෙන සුළු පක්ෂ පහක් හත් එක්කම. සුළු පක්ෂ කියනවිලා මේ සුළු ජාතික පක්ෂේ මම කියන්නේ. ওই පොඩි පොඩි පක්ෂත් ඒ අතරත් අර දෙමළ මිනිස්සු නියෝජනය කරන පක්ෂ, මුස්ලිම් මිනිස්සු නියෝජනය කරන පක්ෂ, නැත්නම් වතුකර නියෝජනය කරන පක්ෂ කියලා නිකන් මේක අනවශ්‍ය දෙයක්. ඔබ කියන්නේ මේ විවිධ ජාතීන්ට පක්ෂ අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. මම කියන්නේ අපි එක තැනකට මේ ගේන්න ඕන. දැන් ඊ පෙරදාර මුස්ලිම් ඇමතිවරයා හිටපු ඇමතිවරයාද මම දන්නේ. එයා කියලා තිබ්බා අපි ජාතිගියද කියලා එක මවකගේ දරුවෝ කියලා බැලුවා. නමුත් යන්න වෙන වෙන ස්කෝල වලට. ඒ පොයින්ට් එක මහා ලස්සනයි. මම අපි මම ඒක print out කරා මම ගෙදරත් මම අලවලා තියෙනවා. ජාතිගිය කොටසක් ඒකේ. ජාතිගිය කොටසක් අපි කියන්නේ එක මවකගේ දරුවෝ කියලා බැලුවා. නමුත් යන්න එක එක ස්කෝල වලට. එතකොට අපි මේ ස්කෝලේ නම් මේ concept එක වෙනස් වෙන්න ඕන. concept එක වෙනස් වෙන්න ඕන. එතකොට අපි සිස්ටම් එක අවුල් කරගෙන ඉවරයි. සිස්ටම් එහෙම් පිටිම අවුල් කරගෙන ඉවරයි. ඉතින් ඒක ලේසි වෙන්නේ නැහැ මේ ගොඩ ගන්න. නමුත් මම හිතනවා මං වගේ හරි නැත්නම් ඔයා වගේ හිතන හරි දෙන්නෙක් තුන්දෙනෙක් මේ වගේ ආරම්භයක් ගන්න ඕන කවදා හරි දවසක මොකක් කර දෙයක් පොඩි හරි දෙයක් අපිට ඉම්පැක්ට් එක දෙන්න පුළුවන් කියලා. මම දැන් මෙහෙම කෙලිම ප්‍රශ්නයක් අහනවා. ගණේෂ්වරන්ගේ මේ සටන ඇතුලේ මොකක් හරි දේශපාලනික අරමුණක් තියෙනවද කියලා? කිසිසේත්ම නැහැ. කිසිසේත්ම නැහැ. එහෙම තිබුණත් මේ යන දේශපාලන ක්‍රමයක් එක්කම කොහොමත් මේ ඒ අරමුණ මම ඇති කරගන්නෙත් නැහැ. මොකද මම එතනට දැන් අපි උතුම් එහෙම වුණා කියලා. රයිට්. එහෙම වුණා. දේශපාලන පක්ෂත් එක්කම වැඩ කරන්න යනවා. චන්දිල්ලුවම් පලාස්සබර පාදසබර ගියා කියමුකෝ. ඒ ගිහිල්ලත් මේ දැන් යන දේශපාලන ක්‍රමයක් එක්කම වැඩ කරන්න එපායි. ඔයතන මට පුළුවන් වෙයි කියලා. ඒ වගේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු එමෙතුවර කී දෙනෙක් ඉන්නවද? කෑ ගහනවා, දුක තියෙනවා. ඒ කියන්නේ ස්පිරිට් එකක් තියෙනවා. ඒක යමක් කරන්න ඕනේ කියන එක කරන්න පුළුවන්. මේ දැන් තියෙන පාලනයත් එක්ක ඔබ එකක වෙන්නේ නැහැ. කොහොමද නැහැ. එතකොට මීට පෙර පැවති පාලන සහ මේ 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 දැන් මේ පේන වටපිටාව ඇතුලේ මේ ජාතික නායකත්වයකට සුසු කෙනෙක් කවුරු හරි ඉන්නවා කියලා ඔබට හිතෙනවා? ඔව් මට මම මගේ ඔළුවේ තියෙන කෙනෙක් ඉන්නවා. මේ මම එයාව ප්‍රොමෝට් කරන්න හදන්නේ නැහැ. නමුත් මම මගේ Facebook එකේ මම දාලා තියෙනවා. ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදයෙන් හදන්න බෑ කියලා. ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ අපේ කට්ටිය ඔබ හිතනවද ඒකාධිපතියෙක් ඉන්න ඕන කියලා? අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම. ඒකාධිපති නැත්නම් හමුදා පාලනයක් තමයි රට රෙන්න ඕන. මොකද අපි මිනිස්සුන්ට පාරේ කුණු දාන්න එපා කිව්වොත් එහෙම ඒක පොඩි පහිඩක් විතරයි. කුණු දැම්මොත් හිරේ නැත්නම් අත කපනවා කිව්වොත් එම් කුණු ජීවිතේ දාන්නේ නැහැ. මේක තමයි අනිත් රටවල දිනුවර සහ අපි ලංකාව දැන් Singapore ගත්ත Singapore නීති කොච්චර තදයිද? ඒ Singapore කොච්චර ක්ලීන් අපි ක්ලීන් නැත්තේ. Singapore වෙයිලා මේ ප්‍රජාතන්ත්‍රවාද රටක්ද? ප්‍රජාතන්ත්‍රවාදය අපි ලංකාව හදන්න බෑ කිසිම දවසක මේ යන සිස්ටම් එකට. ඔබ බය නැතුව ප්‍රකාශ කරනවා මේ දේවල්. ඔබගේ ලොකු ශක්තියක් ඔබ ළඟ තියෙනවා. ඔබ වටා පිරිසක් ඉන්නවද? මේ 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 ඔබේ මේ මතවාදය සමාජගත කරගෙන, ඒ කියන්නේ මේ යහපත් සමාජයක් හදන්න ඕනේ කියන දේ. මගේ වටේ ඉන්න පිරිස මගේ වටේ ලොකු පිරිසක් නෑ. හ්ම්. පොඩි පිරිසක් ඉන්නේ. ඒ පොඩි පිරිස ඔක්කොම මේ මන් ධර්ම මතේම ධර්ම. මොකද අර මගේ මත මොකද මට බෑ වෙන මතදා, ඒ කියන්නේ මේද මම මේක පිළිකුල් කරනවා නම් මේ යන දේශපාලන ක්‍රමවේදත් එක්ක මේ දේවල් එක්ක ඔය ඔය අනිත් පක්ෂවල කරන දේවල් ඔක්කොමත් එක්ක මම පිළිකුල් කරනවා නම් මට ඒ ලොකු පිරිසත් එක්ක මට යන්න බෑ. හ්ම් හ්ම්. නමුත් මාත් එක්ක කණ්ඩායමක් ඉන්නවා. නමුත් ඒ මං වගේම මේ මන් ධර්ම මතෙම දරනවා.
අනිවාර්යයෙන්. හරි මේ ගණේෂ්වරන් කියන කතාව අපිට බොහොම තදින් දැනෙනවා. ඔහු අපිට හරි ළඟයි. ඔහු වචනයක් වචනයක් පාසා කියන්නේ මම ශ්‍රී ලාංකිකයි කියන එක. එතකොට තමන්ගේ දරුවන්ට මේ අපේ ශ්‍රී ලාංකික හැඟීම ඔහු දෙනවා. වටපිටාවේ ඔහුගේ මිතුරන් එක්ක ඔහු මේ කාරණා බෙදා හදා ගන්නවා. එතකොට අවසානයේ අපි මේ කතා බහ ටිකක් අවසානට වගේ අරගෙන આવොත් එහෙම ඔබගේ මේ අරමුණ මොකද්ද දැන් මෙතනින් එහාට අපි මේ දේවල් සමාජගත කරගෙන මේ අනේක ඇතුලේ අපිට මොන ක්‍රමවේද මොනවාද තව තියෙන්නේ මේ සමාජයට මේ පණිවිඩය අරගෙන යන්න? මම ඇත්තටම මම මේ පෙරද මගේ යාළුවොත් එක්ක මම කතා කරන් හිටියා අපි පාස්වර්ඩ් වලට මේ පොඩි අරන් යන්න ඕන කියලා. පාස්වර්ඩ් වලට මේ ප්‍රෝග්‍රෑම් හැකේන මේ අරන් යන්න ඕන. පොඩි ළමයින්ගේ ඔළුවට මේක දාන්න ඕන. ඒ කියන්නේ දැන් ඉස්කෝලේ අපි උගන්වන අපිට උගන්වනවා ඉතිහාසය. ඉතිහාස දෙවන පරාක්‍රම භාග තුන්වෙනි පරාක්‍රම භාග ඒක දැන් අපිට දැන් අදාළ නැහැ. ඒ කියන්නේ ඉතිහාසය ඕන තමයි. නමුත් ළමයින්ට කියලා දෙන්න ඕන දැන් ලංකාවේ තියෙන කියන්නේ කොහොම රටක්ද ලංකාව රට සංවර්ධනය කරන්න ඕන නම් අපි කොච්චර විනයානුකූල වෙන්න ඕනද? අපි කොච්චර ඒ කියන්නේ රටේ නීති රාජ්‍යය කරන එක ජාතියක් හැටියට අපි කොහොමද මේ ගමන යන්නේ කියන සම්බන්ධව. ඉතින් මම නම් හිතන්නේ මේක අපිට පටන් ගන්න පුළුවන් හොඳම තැන තමයි පාසල කියන තැන. පාසල. එතකොට අපි දැක්කා පහුගිය කාලේ මේ ගණේෂ් වගේ තව චරිත දිහි වෙනවා. ඔබ මේ ප්‍රදේශයට වෙලා ලොකු හඬක් නගනවා. ඒ වගේම දැන් දමිළ ජාතිකයන් ගත්තත් අපි ලංකාව පුරා විසිරී ඉන්නවා. ඔව්. එතකොට යම් යම් තැන්වලින් මේ වගේ හඬවල් මතුවෙනවා. මතුවෙනවා. එතකොට මේ අපිට මේ මෑතකම මතුවෙච්ච හඬ අපි අරුන් අපි ගැටලුවක් වෙන එකක් නැහැ අපි මේ ආදරණීය සහෝදරෙක් අපි. ඔව්. එතකොට මේ ඔවුන් මේ කතා කරන්නේත් මේ ඇත්ත කාරණයක්ද? මේ මතුවෙන අපි ඔහු ගැන කතා කරනවා නෙවෙයි මේ තැන්පතුන් මතුවෙන මේ හඬ ගැනවල් හඬවල් ගැන කතා කරොත් එයද අරුන් කුමාර තමයි ඉස්සලා මේ අහන්න නගන්නේ. ඒක ටැමිල් පැත්තෙන් ටැමිල් එක්කෙනෙක් ඇවිල්ලා. ඔහොම ඒ පැත්තෙන් ඇවිල්ලා කතා කරලා කියනවා මෙන්න මෙහි මේ දැන් ඕල්මන් කලින් කිව්වා දැන්. ඒ පැති වල ජාති ભેද තියෙනවා. ඒ පැති ජාති ભેද. දමිළ ජාතික නතරේ. ඔව්. දැන් අපි දැන් කියන්නේ දැන් අපි වතුකර කට්ටිය කවුරුරි එහෙ ගියොත් එමේ කෙලිම වතුකර කියන පැත්තෙන් කෙලිම කොන් කරනවා. දැන් යාම කියනවා යාට ජොබ් එකක් දෙනකොට යාගෙන් අහවල කුලේ මොකද කියලා. ඒ පැත්තේ ඒ වගේ concept එකක් තියෙනවා. එතකොට මේ දේශපාලනේ මොකද්ද කරන්නේ කියන සම්බන්ධය. එයාලා ප්‍රොමෝට් කරගන්න මිසක් මේ පැත්තට දෙයක් කරන්නේ නැහැ. දැන් අපිට වැඩි මුකුත්ම කරන්න ඕනේ නැහැ. මම ප්‍රබා කරන්නම්. මම ගන්න ආයතනෙම අතර. මම මේ හැම ස්කූල් එකකම සිංහල භාෂා අනිවාර්ය කරනවා. අනිවාර්යයෙන්. සිංහල භාෂා අනිවාර්ය කරොත් ඒ තුලින් තමයි සටනක් දෙන්නේ මම ප්‍රබා කරන්න. මේ භාෂාව අතර තියෙන භාෂා ඒ ප්‍රශ්නේ එතන තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා දැන් ඔයකම කලින් මම ඔයාලට මතක් කරලා හදුවා. දැන් මම රටක වැඩ කරද්දී විදේශ රැකියාවක් කරද්දී මීට අවුරුදු 10කට කලින් මගේ කාමරේ හිටියා සිංහල කතා කරන මගේ යාළුවා සිංහල යාළුවා. පල්ලෑ තට්ටුවේ හිටියා දෙමළ ඒ කියන්නේ ඔක්කොම මඩකල යුද්ධ කාලේ ඔක්කොම හිතම ඒ කතාව තමයි ගොඩක් මේ දවස්වල ඇවිල්ලා හිටියේ. මඩකලපු යාපනයේ මුතුරු කත්තේදී එහෙනම් ආපු ගමන් සිංහල වචනක්වත් බෑ. සිංහල වචනක්වත් එකක් දෙන්න බෑ. ඇවිල්ලා සති දෙකයි මාසයක් දෙකක් යනකොට අර පල්ලෙහා තට්ටුවේ ඉන්න මේ තමිල් එක්කෙනා උඩ තට්ටුවේ ඉන්න මගේ යාළුවොත් එක්ක හින්දි භාෂාවෙන් කතා කරනවා. මාස දෙකයි. ටග්ගලේ භාෂාව අල්ල ගන්න. එතකොට අනුන්ගේ භාෂාවක් අපිට අදාළ නැති භාෂාවක් අපි මාස දෙකක් ඇතුළත කතා කරලා දැන් මේ දෙන්න අපිටට හොඳ යාළුව වෙනවා. ඒක මම කල්පනා කරලා දැන් ඒ දවස්වල මේ භාෂාවල් ගැප් එකක් තිබිලා තිබ්බේ නැත්තම් යුද්ධයක් නැහැ. එතන තමයි මේ ගැටුම ඇති වෙන්නේ කියන්නේ. ගැටුම ඇති වෙන්නේ අනිවාර්යයෙන්ම අපි භාෂාව issue එක. එතකොට මේ ඇත්තටම අපි කතා කරොත් දැනට ඉන්න මේ දමිළ නායකයෝ මේ ඇත්ත හඬක් නෙවෙයිද නගන්නේ මේ ප්‍රශ්න විසඳන්න ඕනේ කියලා. මං කියන්නේ කිඹුල් කඳුල කියලා. කිඹුල් කඳුල. අපිට හිතන්න බොහෝ කාරණා මේ කතා බහ ඇතුළේ තියෙනවා. ගණේෂ්වරන් කතා කරන්නේ අපේ සමාජය වෙනුවෙන්, අපේ කම වෙනුවෙන්, අපේ රට වෙනුවෙන්. දමිළ තරුණයෙක් ආදරණීය සහෝදරෙක් අපේ කම ගැන කතා කරනකොට අපිටත් ආඩම්බරයක් දැනෙනවා. මම මේ කතාබහ ආරම්භයේදීම කිව්වේ ගොතන භාෂාව අදහන ආගම අපි වෙනම තැනක තියලා මේ කතාබහ පටන් ගමු මේකට ප්‍රවේශ වෙමු කියන කාරණය. ජාති කුල මල ආගම් ભેද පැත්තක තියලා අපිට නැගී හිටින්න පුළුවන් නම් ඇත්තටම අපේ රට හරිම සුන්දර තැනකට අරගන්න පුළුවන්. අනිවාර්යෙන් පුළුවන්. කිසිම සැකයක් නැහැ. ඒ කියන්නේ ලෝකේ දැනට තියෙන දිනු වෙලා නැති රටවල් ඉක්මනට දිනු කරන්න පුළුවන් නම් ලංකාවට විතරයි පුළුවන්. මොකද ලංකාවේ දිනු කරන්න අවශ්‍ය හැම පරිසරයක්ම තියෙනවා.
ප්‍රශ්න තවත් ප්‍රශ්න තව ප්‍රශ්නක් තියෙනවා සමිත් මිනිසුන්ගේ ආකල්ප සම්බන්ධ ප්‍රශ්නක් තියෙනවා ලංකාවේ මිනිසුන්ගේ ආකල්ප ප්‍රශ්න තියෙනවා අපේ විනය සම්බන්ධ ප්‍රශ්නක් තියෙනවා නීතිය කොච්චර ගරුකා සම්බන්ධ ප්‍රශ්නක් තියෙනවා උදාහරණ එකක් මම කියන්නම් දැන් ඔයා පාර යනවා මේන් රෝඩ් එක යනවා දැන් ඔයාට වාහන දකුණට හරව ගන්න ඕන දැන් එහා පැත්ත ඔපොසිට් සයිඩ් එක වාහන තව වෙහිකල්ස් එනවා දැන් ඔයාට දකුණට හරව දා කරන දේ තමයි රයිට් සිග්නල් එක දාලා ඔයා ඔයා දකුණට හරවන්න බලන් ඉන්නවා ඔයාට කවදා හරි ඉස්සරහින් එන වාහන ඔයාට හෙඩ්ලයිට් එක ඉඩ දීලා තියනවාද බොහෝම කලාතුරකින් තමයි කලාතුරකින් ඉඩ දෙනවා ඒ ඉඩ දුන්න කෙනාව චේස් කරන් ගිහින් නවත්තලා ලැහුවොත් එම්ම ඔයාලා විදේශ රට කෝරේ ජීවත් වෙන අය අනිවාර්යෙන්ම ඔව් කියනවා මොකද ඔයා ඒ වාහනේ හරවන්න ඔයාට තප්පර 1000ක් දුන්නා කියලා එයාට පෑ ගණන් මේකක් වෙන්නේ නැහැ ඔයාලා හරවන්න කවුරුත් මිට දුන්නත් ඔක්කොම හරවන්නේ ඔබ මේ කියන්නේ විනයක් නැහැ කියන කාරණාවක් ඒ විනයක් නැහැ කියන කාරණයක් එක්කත් මම කලින් කිව්වේ ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී හදන්න බෑ කියලා සම්බන්ධයෙන් විනය හදන්න බෑ ප්‍රජාතන්ත්‍රවාදී විනය හදන්න පුළුවන් ඒකාධිපති පාලනයක් එහෙමත් නැත්නම් හමුදා පාලනයක් විතරයි ඔබේ ප්‍රාර්ථනා ඒක තමයි අනිවාර්යයෙන්ම හරි මේ කතාබහ ඇතුලේ අපි දිගින් දිගටම කතා කරගෙන යන්නේ අපේ රටේ අනාගතය අපිට මේ 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 තරුණ හදවත් වලට දැනෙන හැඟීම ගැන මේ කතා කරගෙන යන්නේ මම හිතනවා මේකේ අපිට මේ මේ කතාව ඇතුලේ අපිට හිතන්න බොහෝ කාරණා තියෙනවා කියන එක එතකොට මේ මේ අපේ රට සංවර්ධනය කරනවා නම් ඔබට දැනෙන හැඟීම ඔබේ කියවීමේ හැටියට මොනවාද මේ අපිට දැන් නොපෙනුන මාවත් දැන් වෙනස් මේ හැඩයකින් මේ රට සංවර්ධනය කරනවා නම් අපි කියමුකෝ දැන් අපි මේ වෙනකොට කිසිම මේ නිෂ්පාදනයක් කරන රටක් නෙවෙයි මේක මේ මේ වෙනම තැනකට ගිහිල්ලා තියෙන්නේ ඔබට මොන හරි අදහස් අලුත් අදහසක් තියෙනවද මේ වෙනුවෙන් දැන් ඊයේ පෙරේදා ලංකාව හදපු අර කාර් එකක් කියලා දාලා තිබ්බා ප්‍රථම දකින්න ඇති සම්ම දකින්න ඇති ලංකාවට කරන්න බැරි දෙයක් නැහැ ඔය මම රටවල් හතරක් පහක් වැඩ කරලා තියෙනවා ඒ තියෙන ලොකු ලොකු මැනුෆැක්චරින් කම්පැනිස් වලට ගියාම ඒ ගියාම ඩිසයිනර්ස්ලා ලංකාවේ කට්ටි ඉන්නවා ඉන්ජිනියර්ස්ලා ලංකාවේ කට්ටි ඉන්නවා ඒ කියන්නේ ඒ ලොකු රටවල් වල කරන නිෂ්පාදනයේ ලංකාවේ දායකත්ව අනිවාර්යයෙන්ම තියෙනවා අපි මිනිස්සු ඇවිල්ලා වැඩකාරයෝ මොකද මමත් ඒ හා සම්බන්ධයි මානව සම්පත් සංගම සම්බන්ධ තමයි මගේ ව්‍යාපාරය කරගෙන යන්නේ එතකොට ලංකාවේ මිනිස්සු කියන ඒ මිනිස්සු දැන් මට හම්බෙනවා හෙල්මට් ෆෝල්කනර් කියලා මහත්ෙක් ජර්මන් එයා කියනවා තනක එයාලගේ මෑන් පවර් වර්සස් මෑන් හවර්ස් හදද්දි කම්පැනි ලංකාවේ ශ්‍රමිකයන් සෝරි ඉන්දියන් ශ්‍රමිකයන් තුන් දෙනෙක් නේපාල් ශ්‍රමිකයන් හතර දෙනෙකුට සමානයි මේ වැඩ කිරීමේ කාර්යක්ෂමතාව ලංකාවේ එක්කෙනෙක් ඉන්දියන් තුන් දෙනෙකුට සමානයි ඒ තරම් අපේ තියෙනවා ඔවුන් අපි හඳුනාගන්නේ ඒ ආකාරයෙන් නමුත් අපි හඳුනාගන්නේ නැහැ ඒක ප්‍රශ්නේ ජාතියන්ද හඳුනාගන්න තියෙනවා හරි අපි හඳුනාගන්නේ ඔබ මේ කියන කාරණාවත් එක්ක අපි මේ බොහෝ කාරණා සිහියට එනවා මම විශ්වාස කරනවා අපි ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන බොහොම අභිමානවත් ජාතියක් yes එතකොට ඔබට මට අපේ ඉතිහාසය ගවේෂණය කරගෙන යද්දී හමු වෙන කාරණා බොහොමයි අපිට කොතනද වැරදුනේ අපි මෙහෙම තැනකට තල්ලු වෙලා ගිහිල්ලා දැන් මේ 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 ඒ කියන්නේ ලෝකේ ගත්තට පස්සේ හරි පහළ තියෙන රටක් වගේ දැඟීමක් තමයි දැන් තියෙන්නේ අපේ හිත්වලේ අභිමානය තියෙනවා අනිවාර්යයෙන් හිත්වල තිබුණාට මේ ජාත්‍යන්තරයේ ගත්තට පස්සේ අපිට හිමි තැනගෙන ලොකු කනගාටුවක් තියෙනවා ඔබට හිතන විදිහට අපිට කොතනද වැරදුනේ 1948 අපි නිදාස් ගත් දවස නිදාස් හරි නිදාස් අපි හිතුවා සුද්දොන්ගේ වහලෙක් හැටියට අපි ජීවත් වුණා අපි 1948 නිදාස ලැබුවා දැන් අපි දේශපාලනේ වහල්ලු කැමැත්තෙන් අකමැත්තෙන් හරිද ඉතින් එහෙම තියද්දි අපි නිදාස ගත්තා අරගෙන ඒ නිදාස අපි කොහොමද ගත්තේ? එතනින් පස්සේ අපි කොහොමද මේක සිස්ටමැටික් කරගන්නේ? එතනින් නම් මේ රට වර්ධිනවා. එතනින් නම් මේ රට මේ බිල්ඩින් හදන එක, හයිවේ හදන එකක් ඇවිල්ලා රටේ සංවර්ධනයක් නෙමෙයි සමේ. අනිවාර්යයෙන්. එතනින් එහාට ගිය ගොඩක් දේවල් තියෙනවා. සිස්ටම් එකක් තියෙනවා. සිස්ටම් එකක් හැම දෙයකම සිස්ටම් එකක් දෙනවා. දැන් එක උදාහරණයක් මම ඊයේ පැය අප ග්‍රාමසේක මහත්තයා තුන් දෙනෙක්ම කතා කරගෙන ඉඳි කිව්වා. අපිට ඇයි ඉලෙක්ට්‍රොනික රෙජිස්ටර් සිස්ටම් එකක් කරන්න බැරි? ඒ ගමේ ඉන්න නිකම්ම ඉංග්‍රීසි භාෂාව දන්නේ නැති තවත් භාෂාවක් දන්නේ නැති ග්‍රාමසේකවරයෙක්ව තියනවට වඩා ඒගොල්ලෝ වෙන විකල්පයක් දීලා අපි IT ස්පෙෂලිස්ට්ලා පත් කරොත් ඔෆිස් එකත් එක්ක
අපිට පුළුවන් වුණොත් එම් ග්‍රාමසේක වාසම ඔක්කොම කොම්පියුටරයිස් කරන්න. කරන්ට් බිල් ඉඳන්ම ටෙලිෆෝන් බිල් ඉඳන්ම බැංක් ලෝන් ඉඳන්ම ළමංගි ස්කෝලේ ඔක්කුප්පෙන සාධක ඩෙන්ටි ඔක්කොම කොම්පියුටර්ස් කරන්න පුළුවන් නම් ඒ කොම්පියුටරයිස් තුලින් අපිට ඩෙන්ටි එකක් ඉෂුව කරන්න පුළුවන් නම් එතකොට හැම ග්‍රාමසේක වාසම මේ වගේ රෙජිස්ට්‍රේෂන් දුන්නොත් එම කොහේරි වැඩකට අපි ගියොත් ඒ කාඩ් එක ගහපු ගම අපේ ඩේටාස් ඔක්කොම පෙන්නනවා. ඒ බැංක් ලෝන් වෙන්න පුළුවන්, කරන්ට් බිල වෙන්න පුළුවන්, තමන්ගේ ස්කෝලේ තියෙන දේවල් වෙන්න පුළුවන්, අපේ රෙජිස්ට්‍රේෂන්, අපේ ඉඩම්, අපේ ඔබ්බු, ඒ ඔක්කොම මේවා තමයි අනිත් රටවල් අනුගමනය කරන දේවල්. ලෝකේ හරි දියුණු තැනක තියෙන අපි තාම තියෙන ආපස්සට. මොකද දැන් අපි රජයේ පත්වීම් ගත්තත්, පත්වීම් දෙකින් දේශපාලන පත්වීම් ගත්තත් අපිත් යනවා සමහරතන් සමහර දවස්වල දේශපාලනඥයින් ලියුමක් ගන්න හරි මොනාරදයක් ගන්න ගියාම එතන තනිකරම ඇවිල්ලා ඉන්නේ මේ දේශපාලනතුමා ලියුම ගත්තොත් තමයි ජොබ් එක හම්බෙන්නේ කියන තැන. එතකොට ඒ ජොබ් එක දෙනකොට එයාලා ඒ සුදුසුකම් බලන්නේ නෙමෙයි දෙන්නේ. අපිට ගැලින් මහන්නේ පක්ෂේ වැඩ කරාද, කාටද වැඩ කරන්නේ, මොකද්ද වාගේ පක්ෂේ. ඒ ඒ ඒ සිස්ටම් එක යන්න 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 කිසිම දවසක සුදුස්සපත් වෙන්නේ නැහැ. ඔය පොඩි තනතුර ඔය ග්‍රාමසේවකයන් ඇවිල්ලා මේ පොඩි තනතුරක් නෙමෙයි. එයාට පුළුවන් ලොකු දෙයක් කරන්න ගමට. ලොකු දෙයක් කරන්න පුළුවන්. ඉතින් ඒකේ අපි ගම ඉඳන් වරදගෙන දෙනවා. දැන් අපේ ගම ගත්තම මම ඔර කලින් කියන්නේ. දැන් අපේ ගම ගත්තොත් එහෙම පවුල් 300ක් විතර ඉන්න පොඩි ගමක්. නමුත් සම්පති 6ක් තියෙනවා. ඔබේ ගමේ නම මොඩරවත්ත. කුරුණෑගල මොඩරවත්ත. මොඩරවත්ත කියන ගම. මොඩරවත්ත කියන ගම. පොඩි ගමක්, ලස්සන ගමක්. අපේ ගම ඔක්කොම ඉගෙන ගත්ත රජයේ සේවක කරන උපාධිදා විතරයි ගොඩක් දුරට ඉන්නේ. හැමෝම සමගින් ජීවත් වෙනවා. ජාති භේද ඒ මොකුත් නැහැ. මේ 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 වෙනකන් කිසිම ප්‍රශ්නක් වෙලත් නැහැ. ඉතින් අපි ඔබේ උපන් ගමමයි. උපන් ගමමයි. උපන් ගම කියන්නේ මම ඉපදෙන්නේ අවිස්ථාල ස්පිරිතාලේ. පොතර ගම පදිංචි දෙන්නේ මෙහි තමයි. අම්මා තාත්තාගේ ගම. ඔව්. එතකොට දැන් මම කියන්නේ කිය දැන් අපේ ගමේ ගත්තොත් එම පොඩි ගමක් සමිති 6ක් තියෙනවා. ඒක කණ්ඩායම 6ක්. තන මම මගේ තව යාළුවෙක් කියන දිල්ෂාන් කියලා. අපි දෙන්න මේ හැමදාම මේකට විරුද්ධයි. දැන් සමිති තියෙනවා, සංගම් තියෙනවා. නමුත් සුබ සාධනය ක්‍රියාවලිය කියද්දි මුකුත් වත්තේ සංවර්ධනක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි කතා කරන්නේ මේක මෙහෙම නේ වෙන්න ඕන. අපි හදමු පොඩක්. කියන්නේ මේ ගමට ඇවිල්ලා මේ ගමේ දෙයක් ගත්තා නම් මේක තම අවස්ථාව මේ ගමටම ආපහු ගත්තදී කොටසක් දෙන්න යුතුකමක් තියෙනවා. අපිට පස්සේ පටන් ගත්තා මොඩරවත්ත සුහ දෙකමුතුව කියලා සමිතියක්. පඩං අපි 3 දිනෙකගේ 6 දිනෙකගේ සාකච්ඡා කරා. අද මොඩරවත්තේ හැම දෙයක්ම කරන, ක්‍රිකට් ටෝර්නමන්ට් කරන, අවුරුදු උත්සව කරන, භක්ති ගීත කරන, පිරිත් කරන, බණ කරන, ඒ වගේ වෙසක් කුඩු සම්දර්ශන කරන, බුදු පිළිමයක් අපි දැන් ලබන මාසේ බුදු පිළිමයක් අපි තියෙනවා. ඉතින් මේ වගේ ලොකු වැඩසටහනක් කර අපේ මේ සමිතිය. නමුත් හිතා ගන්න සමාජිකයන්ට කිසිම වරප්‍රසාදයක් නැහැ ඒකේ. තෝර එකට එන්නේ ගමේ කැක්කුමට එන්නේ. මම හැමදාම කියන්නේ මම නිතරම කියනවා අපිට පුළුවන් මේ ගම මිලියනස් සිටයක් කරන්න කියන එක. බැරි කම ඕනම ගම කරන්න පුළුවන්. ඒක ප්‍රශ්න තියෙන්නේ අපි මේ සමිති වලින් කැඩලා ඉවරයි. බෙදලා ඉවරයි. ඔය එක ප්‍රශ්නයක් ආවා සමිත දැන් මුස්ලිම් මිනිස්සුන්ට දැන් මේ ප්‍රශ්නත් එක්ක නොයෙකුත් ඇඟිලි දික් වෙනවා. අනිවාර්යයෙන්ම. නමුත් මේ මිනිස්සු පල්ලියට යන පස්සෙලම පල්ලි පස්සෙලම යනවා. වඳිනවා, විශ්වාස කරනවා, ජීවත් වෙනවා. අපේ මිනිස්සු කොවිල් පන්සල් යන්නේ කලාතුරකින් ඒක ගියත් Facebook එකේ ෆොටෝ දානවා පන්සල් අය. ඒ කියන්නේ අද ෆේස් පන්සල් යන එක, කෝවිල් යන එක, චර්ච් යන එක Facebook එකේ ෆොටෝ දාන concept එක ගලයි මේ trip එකක් ගියා වගේ. ස්ටයිල් එකක් වෙලා නේ. ස්ටයිල් එකක් වෙලා තියෙනවා. වෙනස තමයි ඔයා දැකලා තියෙනවද මුස්ලිම් ගම්වල මරණාධාර සමිති තියෙනවා. සුබ සාධන සමිති තියෙනවා. කාන්තා සමිති තියෙනවා. මේ හැමදේම ඒ පල්ලි තමයි. ඒ පල්ලි තමයි ඒ ගමට අවශ්‍ය හැමදේම කරන්නේ. එතකොට අපි සමිතියක් වුණා මොනවද කරන්නේ? සමාජිකය නිතරම තුන් වරක් ආවෙ නැත්තම් වරප්‍රාස අඩු වෙනවා. එතකොට අනිවාර්යෙන් සමිතිය සහභාගී වෙනවා. එතකොට දැන් මුස්ලිම් පල්ලියකට ගත්තත් එම අනිවාර්ය කරලා නැහැ. නමුත් ඒ මුස්ලිම් පල්ලිය ඒ ගමේ කන්ට්‍රෝල් කරන් තියෙනවා. ඔබ කියන්නේ මේ සමස්ත මුස්ලිම් සමාජය මෙහෙවන්නේ පල්ලිය විසින් තමයි. ඒ ගමේ ඒ ගමේද අපි දුමු දැන් වැඩි ඕනේ නැද පොලිසිය ගිහිල්ලා බලන්න මුස්ලිම් කට්ටිය ගහගෙන එන්ට්‍රි දාන්න එන්නේ නැහැ. ඒ කට්ටිය බලන පල්ලියෙන් මට ඉස්සරහ බලනවා. ඩිවෝස් එකක් වුණත් පල්ලිය මට විසඳන්න බලනවා. එතනින් බැරි තැන තමයි ලංකාවේ නීතියට යන්නේ. ඉතින් දැන් අපේ මම ඊයේ පෙරේද අපේ අහමුදුනමත් කතා කරගෙනදී මම ඒ කතන්දරේ කිව්වා. අපිත් මේ සිස්ටම් එක හඳුනා දෙන්න ඕනේ කියන එක. සමිතිය කියන්නේ ඒ ගමක පන්සලක් තියෙනවා නම් ඒ පන්සල තමයි මේන් බොඩි වෙන්න ඕනේ. ගමේ තීන්දු තීරණ ගනිද්දී මරණයක් වුණාම මරණයට මොකද වෙන්න ඕනේ සම්බන්ධව. එතකොට ඒ වරප්‍රසාද ලබා ගන්න අර අපේ මිනිස්සු ඒකට හුරු වෙනවා. එතකොට ඌර් වෙනකොට මොකද වෙන්නේ? ඔය එක දිගට හැමදාම අවසර පන්සල යනවා. දැන් ඔයාලා නොගින් ඉන්න බැරි වෙනවානේ. අනිවාර්යයෙන්. ඒහ අර බැඳීම ඇති කරනවානේ. බැඳීම ඇති කරන්නේ. ඒක හරි. අපි ගොඩක් දේවල් කතා කරා. කතා කරමින් ඉන්නවා.
මේ කියන හැම කාරණයක් ඇතුළෙම තියෙන්නේ අපි එකතු වෙමු කියන කාරණය. ඇත්ත හැඟීමක් තියෙනවා ධනිෂ්වරන් මේ කියන කාරණා ඇතුළේ ඔහුට ලොකු වේදනාවක් තියෙනවා මේ සමාජයට වෙච්ච මේ හානිය ගැන. මේ සමාජයට වෙමින් පවතින මේ හානිය ගැන. මොකද අපේ ඊළඟ පරම්පරාව ගැන ලොකු බයක් අපිට දැනෙනවා. මේ යන දේවල් එක. අපි මේ කතාබහ අවසන් කරන්න හොඳම වෙලාව කියලා හිතන අපි බොහෝ කාරණා කතා කරා. මේ කතාව අපි අවසන් කරන්නෙත් තවදුරටත් තවත් අවස්ථාවකදී අපි මේ ගැන නැවත වතාවක් කතා කරන්න අදහසකින්. මම එහෙම කියන්න හේතුව මට හිතෙනවා මේ කාරණා කොහොමද සිද්ධ වෙන්නේ කියන එක ගැන අපි තවදුරටත් සොයා බැලිය යුතුයි කියන කාරණාව. සහ මේ ඔබගේ මේ අරමුණ මේ ඇත්ත හැඟීම ජයග්‍රහණය කර අරගෙන යන්න අපිටත් යම්කිසි ශක්තියක් දෙන්න පුළුවන් නම් හොඳයි කියන කාරණාව ඒ හැඟීම මට දැනුණා. ඒ නිසා අපි නිරන්තරයෙන් ඔබත් එක්ක අපි බැඳී ඉන්නවා. ඔබට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මොකක්ද මේ 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 අරමුණ? දැන් ඔබ මේ අපි මේ කතා කර කාරණා ටික සාරාංශ කරලා අපි අපේ ආදරණීය සහෝදරවරුන් ආරාධනා කරොත් මේක රටට අපි කියන්නේ කොහොමද සියලු දෙනාට මේ මේ කාරණාවේදී එකට එක්වමු කියන පණිවිඩය ඔබ කැටි කරලා කිව්වොත් කොහොමද කියන්නේ? මුකුත් මොන්නේ අපි මම නම් කියන්නේ කෙටිම කිව්වොත් එමේ ජාතිය ගිය මේ කියන්නේ මීනින් එක දැනගෙන ඇහුවොත් අපේ ජාතිය ගිය ඒ පණිවිඩය දීලා ඉවරයි. ඒ කතන්දරත් එක්ක ඔය ඇස් දෙක වහගෙන ජාතිය ගිය අහද්දී සමිත් ඕකට තේරෙන ඔය ගංගාවල් ඇලවල් දිය ඇලිවල් ඒ වතු සම්පත පළතුරු ඒ ඔක්කොම ගොල්ලෝට කන්සෙප්ට් එකට මෙතනට එනවා. මයින්ඩට එනවා. ජාතිය ගිය අපි හරි විදිහට ඒ තේරුමක් ඇතුව ඇහුවනම් කිසිම පොඩි ළමයෙක්ගෙන් ඇහුවොත් එහෙම ඔය පදිංචි වෙන ආසව රට කොහෙද යුකේ කියලා යුකේ කියලා කියන්නේ ඕස්ට්‍රේලියා කියලා කියන්නේ ලංකාව කියලා කියනවා. ලංකාව කියලා කියනවා. අපිට ඒකත් ප්‍රශ්නක්. මොකද අද අපේ අම්මා තාත්තලා ළමයි උගන්නනවා පුතේ දුවේඹ පදිංචි වෙන ඕස්ට්‍රේලියාව නැත්නම් ඇමරිකාවේ නැත්නම් එංගලන්තේ. දැන් මේ ළමයින්ගේද හිතවල 100ට 60ක් 80ක්ම 70ක්ම තියෙන්නේ ඉගෙනගෙන යමක් කරන ලංකාවේ පදිංචි වෙන්නේ නෙමෙයි. කොහේ රට කියලා යුරෝප පදිංචි වෙන්න තියෙන්නේ. ඇයි? කලකිරීම. මේ කලකිරීම මේ ලංකාව ගැන තියෙන අවිශ්වාසය වැඩි කරගන්න පුළුවන්. අපි හැමෝම එක ජාතියක් හැටියට මම කලින් කිව්වාගේ ශ්‍රී ලාංකිකයේ සිංහල ජාතියක් හැටියට එතනින් පස්සේ ඔය දෙමළද එතනින් පස්සේ මුස්ලිම්ද එතනින් පස්සේ මොකක්ද කියන එක උදාගන්න පුළුවන්. අපි අනිවාර්යයෙන්ම නැගී හිටින්න ඕන. අපි අනිවාර්යයෙන් එකතු වෙන්න ඕන ශ්‍රී ලාංකික සිංහල ජාතිය කියන එක තේමාවකින් එක ජාතියකින් આવත් විතරයි මේ රට දිනු කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට තවත් 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 දේශපාලන පක්ෂ බිහි වේවි, දේශපාලන බිහි වේවි, ඒකට හැමදේම කරගෙන ආවි. නමුත් රට ආපස්ස යන අවසරයි. හරි. මේ කතාව හරිම තදින් හිතට දැනුණා. මේ කියන කාරණාව ඇතුලේ හිතන්න දෙයක් තියෙනවා. ගණේශ්වරන් අන්තිමට කිව්වේ අපේ ජාතික ගී අහන්න වෙන මොකුත් ඕනේ නැහැ. ජාතික ගී ඇතුලේ අපිට මේ පණිවිඩය දීලා තියෙනවා. ඒ ඇත්ත හැඟීම ජාතික ගී ඇතුලේ තියෙනවා. ඒක ඇත්තට හදවතින් ඇහුවට පස්සේ ඔබට දැනේවි අපි රට වෙනුවෙන් මොකද්ද කරන්න ඕනේ කියන කාරණේ තමයි ඔහු කිව්වේ. මේ සියලු කාරණා ගැන හොඳින් හිතන්න, හොඳින් දකින්න, හොඳින් විමසා බලන්න, ඔහුව ගවේෂණය කරන්න. මේ කියන්නේ ඇත්තද නැත්තද, ඔහු කරන්නේ මොකක්ද කියලා බලාගෙන ඉන්නත් ඔබට පුළුවන්. ඒ සියල්ලට ඔබට ආරාධනා කරමින් අද අපි මේ කතාබහෙන් සමු ගන්න හදන්නේ. අවසාන වශයෙන් මම ඔබට සමු දෙන්න ආයිබෝවන් කියලා සමු දෙන්නද, වනක්කම් කියන්නද? ආයිබෝවන් කියලා. ආයිබෝවන් කියමු. හරිම ආදරණීය කතාබහක්. හරිම සුන්දර තරුණෙක්, ඔහු දන්න තරුණෙක්, සහෝදරයෙක්. ඒ සහෝදරකම තදින් දැනුණා. මම ඔබට ආයිබෝවන් කියලා ආයිබෝවන් සමු දෙනවා. ඔබටත් ආයිබෝවන් කියනවා. අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමදාම අපිත් එක්ක හිටිය අපිට ලොකු ශක්තියක්. මේ කතාබහ ඇතුළේ අපි නිරන්තරයෙන් කරගෙන යන්නේ මේ අපේ රට ගැන, අපේ සැඟවුණු චරිත ගැන, අපේ යටගියාව ගැන, අපේ හෙළ පරපුර ගැන අපි කතා කරනවා. මේ හැම දෙයක්ම කරන්නේ අපේ රට වෙනුවෙන්, අපේ කම වෙනුවෙන්. අපි ශ්‍රී ලාංකික විදියට නැගී සිටමු. ගොතන භාෂාවල් අදහන ආගම් වෙනම තැනක තියමු. ඇත්තටම අපි ශ්‍රී ලාංකිකයෝ. ඔබට සුබ දවසක්.